ආව පවත්වන්නට මූලික අරමුණ උනේ වර්තමානයේ වෙනකොට නැවත මානව හිමිකම් පිළිබඳව මානව හිමිකම් කඩවීම පිළිබඳව එවැගේම නැවත විදුලි පුටු පිළිබඳව සහ චෝදනා පත්‍රයන් නැවත මානව හිමිකම් කඩකලා කියන සම්බන්ධව ජාත්‍යන්තරෙන් චෝදනා පත්‍රයන් නැවත අපේ රටට දික් කරමි සිටිනවා. ඉතාමත් පැහැදිලි මතය තමයි අපේ සංවිධානයේ හැටියට කුඩා රාජ්‍යයන් ස්වාධීන වෙනකොට ඒ කුඩා රාජ්‍යයන් වල නැත්නම් අපි වගේ රටවල් ස්වාධීනව නැගී සිටීමේ තියෙන අයිතිය වළක්වීම සඳහා ජාත්‍යන්තර වශයෙන් කරන බලපෑම් ක්‍රමවේදයක් තමයි එක්තරා ක්‍රමවේදයක් තමයි මෙවැනි ජාත්‍යන්තර වශයෙන් මෙවැනි චෝදනා දක්වල ඒ චෝදනා හරහා අපිව පාලනය කරන්න හදන ක්‍රමවේද. අපි මේක ඉතාමත් පැහැදිලිව දැක්කා අපේ රටේ සිවිල් යුද්ධයක් අපේක්ෂා කරපු සමහර ජාත්‍යන්තර රටවල් දිගින් දිගටම අපිත් එක්ක මේ ගැටුමට අදාළ කරන ව්‍යාපෘතිය සකස් කරමින් සිටියා. උදාහරණයක් වශයෙන් ගත්තාම අපිට ඉන්දියාව දිගින් දිගටම මේ LTT එක නිර්මාණය කිරීමේ පුරෝගාමී දායකත්වයේ සපයමින් සිටියා. යම් අවස්ථාවලදී අපේ රට ඇතුලේ LTT වර්ධනය වෙන අවස්ථාවලදී ඔවුන් යම් විදිහේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කළ සාමගි විසුම් වලට ආදි වශයෙන් ගිහිල්ලා නැවත නැවතත් LTT එක ශක්තිමත් කරපු අවස්ථා අපේ පාලකයෝ මහමග මරණ දාපු අවස්ථා එය නිර්මාණය කරලා අවසානට අවිපුහු දෙන අවස්ථා අපි ඉතිහාසයේ පුරාවටම දන්නවා. ඒක තමයි සාමාන්‍යයෙන් මේ මහා රාජ්‍ය කුඩා රාජ්‍ය ගැනීමේ සහ කුඩා රාජ්‍ය හැමදාම යටත් කරගැනීමේ මාස්සේ න්‍යාය. මේ න්‍යාය මේ වෙනකොට නොඑක් සංවිධාන හරහා සිද්ධ කරන එක සංවිධානයක් තමයි අපි දකින්නේ අපේ සංවිධානයක් ඇට්ටෙක් සජ්ජාතික සංවිධානය. මොකද මේ අපට එල්ල කරන මානව හිමිකම් සම්බන්ධ චෝදනා සම්පූර්ණ වශයෙන්ම අසත්‍යයි, බොරුවක්, මිත්‍යාවක්. ඒ පිළිබඳව මේ රටේ මිනිස්සු ඒ වගේම මේ දාපු කොමිෂන් සභාවල මේ තොරතුරු සියල්ලම සාක්ෂි සාධක සහිතව ලෝකෙට ඉදිරිපත් කරනවා. රටක් ඇට ඉදිරිපත් කළා තියෙනවා. යම් යම් රටක පාල බලන්ති වෙනස් වෙනකොට ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගන්න ජාත්‍යන්තරයේ අතකොළු බවට පත් වෙච්ච මේ බලල්ලත් මෙහි පාලන තන්ත්‍ර වලට එක එක තනතුර වලට පත් වුණා මංගල සඳර වලගේ මිනිස්සු ඒ පැත්තට හාදු දුන්නට රටක් ගැන හිතපු සොදේශිකයන් පැත්තේ හිටපු සොදේශීය රටක් ඇසෙන් නැගී සිටින මිනිස්සු සහ මේ රටට ඇත්ත වශයෙන්ම ආදරය කරන මිනිස්සු සහ මේ රටේ පුරවැසිභාවයේ තියෙන මිනිස්සු මේ රටේ මානව හිමිකම් කඩ වුණාද නැද්ද කියන එක පිළිබඳව ඉතාමත්ම පැහැදිලි සජ්ජාතික සංවිධානය පැහැදිලි කළ තිබෙනවා. ඒක එක්තරා එකක් තමයි මේ අපේ සංවිධානය ජාත්‍යන්තරවම මේ පිළිබඳව ස්ථානට ගිහලා හනරගලා ඒ පිළිබඳව උද්ඝෝෂණ ව්‍යාපාර කරලා ඒ පිළිබඳ සංදේශ බාර දීලා මේ පිළිබඳ තොරතුරු වෙලදිලා තියෙනවා. ඒ නිසා අපේ රටේ තිබුණේ LTT තත්ත්වවාදයක්. මේ තත්ත්වවාදය ලංකා රජයේ විසින් මුළුමනින් පුටා මේ මුළුමනින්ම විනාශ කළ දැම්මා. ඒ මුළුමනින්ම විනාශ කිරීමේ වරදක්. එහෙම නැත්නම් තවදුරටත් බස් බෝම්බ පිපිරෙන්න ඕන. තවදුරටත් පල්ලි කෝවිල්වල සිංහල දෙමළ මුස්ලිම් මැරෙන්න ඕන කියලා අපේක්ෂා කරන මිනිසුන්ට තවදුරටත් යුද්ධයක් ඕනේ කියලා විශ්වාස කරන්න පුළුවන් යුද්ධයක් ඕනේ කියලා ඉල්ලන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව රටක ජනතාව සුසිද්ධිය යහපත් ජීවත් වෙනවා නම් සිංහල දෙමළ මිනිස්සු සමග ජීවත් වෙනවා නම් කුමුරු ගොවිතැන් කරගන්නවා නම් ඒ මිනිසුන්ට මේක ප්‍රශ්නයක් නැත්තම් ඒ මිනිසුන්ට යුද්ධ ඉවරලා දැන් අවුරුදු ගාණක් ගිහිලා නිදහසේ ජීවත් වීමේ අයිතිවාසිකම් විතරක් ඉල්ලනවා නම් ඒ මිනිසුන්ට ගියක් දෙන්න පුළුවන් නම් ඒ මිනිසුන් රැකියාවක් දෙන්න පුළුවන් නම් ඒ මිනිසුන්ගේ වෘත්තිය කරගන්න හයියක් දෙන්න පුළුවන් නම් රජයක් ඇත්ත අපිට අපේ ලාංකික රජයට නැත්නම් රටේ රටට ආණ්ඩුවට මං අහන තවත් මොකක්ද අවශ්‍යතාවය. ඒ නිසා මේ ඉල්ලා සිටින්නේ අපේ රට යටත් කරගැනීමේ තවත් වෙනත් උපාය උපක්‍රමයක් සොයමින් සිටිනවා. ඒ නිසා ඒකට සම්බාධක පනවනවා. ඒකට අපට වෙන වෙනම කළ විද්‍යට හේතු කරලා අහවල් දෙයට කැමති කියන්න කියනවා. ඒවා ඊළඟට එන්නේ මෙන්න මේ තියෙන ගෝලීය ත්‍ස්රවාදයත් එක්ක මේ තියෙන ආර්ථික ත්‍ස්රවාදයත් එක්ක ගෝලීය තියෙන ඒව වෙන උපාය උපක්‍රම වෙනවා. ඇමරිකාව එකතු වෙලා ඉන්දියාවත් එක්ක වරායවල් ටික මරමස්ථානට කැටපත් කරගැනීමේ එක ක්‍රමවේදයක් යනවා. චීනෙන් එහා පැත්තෙන් කොලොනිවාදය හදාගෙන එහා පැත්තෙන් යනවා. තව රටක් ඇවිල්ලා ආයුධ ආක්‍රමණය කරලා තව මේ දීපලක් ඉල්ලනවා. කුණුකොල්ලට ජාතික මරමස්ථානට අරගෙන අපේ රටේ නැති මංගස්ථාන කරන මට්ටමට මානව හිමිකම් කොලේ අරගෙන ඇවිල්ලා අපි වලට සපෝට් කරනවා. අපි බලත් එක්ක ඉන්නේ කියලා යම් යම් දේවල් කියලා අනිත් පැත්තෙන් කියලා බලවේ අරදි කරනවා. කකුලෙන් ඇදලා වට්ටලා මේ රට
විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇරෙන්න මේකේ වෙන උපාය උපක්‍රමයක් මේ අපිට කිසි විදියක දැකෙන්නේ මානවිකම් පිළිබඳ ඔච්චර කතා කරනව නම් කතා කළ යුතු වන්නේ ඇමරිකාවේ සිද්ධ වෙච්ච මානවිකම් කඩකිරීම ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනව නම් අද වහාම කතා කරන ඇමරිකාවේ ජනාධිපතිරෝණයේදී ඇතිවෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී සපටේ හිම අපේ රටේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය වෙලා නැහැ මානවිකම් සම්බන්ධී වගේ උල්ලංඝන වෙලා කිමක් නැහැ අපි මිනිසු මහමග නඩු අහන්න නැතුව මරලා දාන්නේ නැහැ අපි බිලි කපන්නේ නැහැ අපි පාරවල් වල හන්දි වල මිනිස්සු දඩගස්සල උඩුවට වෙඩි තියන්නේ නැහැ අපි එහෙම කරලා නැහැ අපි ඉතාමත් අපි ඉතාම ශිෂ්ට සම්පන්න රටක් ප්‍රජාතන්ත්‍රවාදීව නීති අනුකූලව අපට හොඳ ඉතිහාසයක් තියෙන රටක් අපි ඉතාමත් පැහැදිලිව රටේ නීතියට ගරු කරලා සදාචාරයට ගරු කරලා රටේ විනයට ගරු කරලා ඒ අනුව අවුරුදු 2500 ඉතිහාසයක් යටතේ ජීවත් වෙන මිනිස්සු අපි මනුස්සකම දන්නවා ඒ මනුස්සකම ඇතුලේ සිංහල දෙමළද මුස්ලිම්ද වර්ගවාදයක් අපි ඇතුලේ නැහැ සමේ වැරදි චිත්‍රයක් ලෝකෙට පෙන්නලා ඒ චිත්‍රය හරහා නැවත නැවතත් අපි රට යටත් කරගන්න හදනවනම් ඒට අපේ සුදේශිකයන්ට අපි ආගමික නායකයන්ට අපේ සංවිධානයට අපි සම්පූර්ණ විරුද්ධයි දෙවනි කාරණාව තමයි සංවිධානයක් හැටියට අපි ඉල්ලා සිටනවා මේ රජේ වත්මන් රජේ මේ මානව හිමිකම් කවුන්සලින් අපි ඉවත් විය යුතුයි කියලා ඒ යෝජනාව අපි දැඩිව කියා සිටින රජයට ඇමරිකාවට පුළුවන් නම් ඉවත් වෙන්න ඇයි අපිට බැරි ඉවත් වෙන්නේ මේ බොරු චෝදනා වලට තවදුරටත් අපි යටත් විය යුතු නැහැ අපි කොන්ද කෙලින් තියාගෙන රාජ්‍ය නායකව හදලා තියනවා නම් ඔවුන්ට 69 ලක්ෂයක් ඡන්ද දීලා ඔවුන්ව කෙලින් කරලා තියන 3/2 බලයක් පාර්ලිමේන්තුවේ ලබා දීලා තියන ඒ නායකින්ට රටේ සහයෝගය තියන රටේ ජනතා කැමැත්තෙන් ඔවුන් පරමාධිපත්‍යයෙන් දැන් ඔවුන් ඒ ස්ථානගත කරලා තියන ඔවුන්ට තනි තීන්දුව ගන්න පුළුවන් වෙන ආණ්ඩුවක් නෙවෙයි තියෙන්නේ ජාත්‍යන්තර හසුරුවන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි තියෙන්නේ 3/2 ආණ්ඩුවක් තියෙන බලයක් සහිත ආණ්ඩුවක් තියෙන්නේ වහාම මානවික කමිටුවේ සජාත සංවිධාන අපි ඉවත් විය යුතුයි කියන යෝජනාව පැහැදිලිව අපි ඉල්ලා සිටිනවා රජයක් හැටියට එතකොට අපට අපේ ස්වාධීනත්වය රැකගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි විශ්වාසයි. ඒ අනුව මේකට බල කිරීමට මේ ජාත්‍යන්තර දැනුවත් කිරීමට සහ මේක ජාත්‍යන්තරව ඉදිරියට මේ කාරණාව කවුරුන්ට සටන් පාඩයක් හැට අපි අරගෙන යන්න අපි ලබන පළවෙනිදා බලාපොරොත්තු වෙනවා මාර්තු පළවෙනිදා ස්විස් එම්බසිය ළඟට ගිහිල්ලා අපේ ජනතාව ආන්දෝලන වහන්සේලා සිවිල් සංවිධාන සියලු මේ රටේ පුරවැසියන් අපි ආරාධනා කරනවා එදා උදේ 9:00 මාර්ට් ස්විස් එම්බසිය ළඟට එන්න ඇවිල්ලා අපි ජාත්‍යන්තරට කියාපාමු සිංහල දෙමළ මුස්ලිම් අපි සමීපී ඉන්න අපර නිදාසේ ජීවත් වෙන්න ඉදියල්ල කියලා ඒ ඉල්ලීම කරනවා අපි හැම දිනාගින්ම මේ ජාත්‍යන්තර ඉල්ලීම කරනවා ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලීම කරනවා ඒ සඳහා හැම දිනාම එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න